සුභ මධ්‍යහනක්. ස්වාධින රූපාහහින මධ්‍යාන ප්‍රෘතිවිකාශය සමගෙන යෝබ. මුලින්ම බල්මෝ ප්‍රටී සිරස්ථල. සෝපහතහමට එරෙහි නොමන පිශ්කාර්මික විප්ලවයක් අවශ්‍යයි ජනපති ලොවටම කියයි. සංචරණය නිමයි අලාත් අතර තුම්්‍රියත් බසුද්ධාවනේ. පෝස්ට විදීමත් පටන්ගනිද්දී ඒ තටිගැන දැඩි අවධානයක් පාරගත්ත වගකීමේ වගවීමගැන ඥානස්සාර හිමි රට්ටමකයයි අඩු පීඩනය මිලිමීටර සේය ඉක්බවන වැසි වස්ස වන ලකුණු ජපාන මැතිවරණින් පාලක ලෙබරල් ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයට විශිෂ්ඨයක් ස්බාදාහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝටාභේ රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තරය හමුවයි අවධහරණය කලාා. ස්කොට්ලන්තේ ග්ලාස්කෝහි පැවැත්වෙන එක්ස ජාතිීන්ගේ දේශගනික විපාරස පිළිබඳ සමළුවට සමකාමීව සංවිධාන කළ සම්මාත්‍රණයක් අමතමින් ජනාතී පෙතුමා මේ බව ප්‍රකාශ කලා. එක්ස ජතින්ගේ දේශගුණික විපෑරාස පිළිබඳ සමලුවට සමගමේව ශ්‍රීලංකාව සංවිිධන කළ විශෂ සම්මන්තුනයකට ජනාධපති ගෝටාබේ රාජපක්ෂමතිතුමා සහභාගි වනා. නයිට ්‍රජන් නැවත සොයාගැනීම, දේශකුණික විපර්රයාස සෞඛ්‍ය ජෛව වීදත්තුවය සහ, චක්‍රිය ආර්ථකේසඳහා විසඳුම් සහ ක්‍රියාකාරිත්වයන තමාවෙන් මෙම සම්න්තුනේ පැත්තුුණනා. ශ්‍ර ලංකා වචයේ ප්‍රතිපත්තිරාමුව තිරසර සංවර්තන බව ජනාධිපතිතුමා හිදී අවධාරණය කළා. පරිසරේ විනාශ නොකර ෘෂකාර්මක නිෂ්පාධන එල් නැවීම අප හමුවේ ඇති අභියෝගේ බව ජනාධිපතිතුමා පෙන් පාතුන්නා. නිදන්ගත වගුකොඩුරෝගේ දශ කණනාවක් පුරා ශ්‍රීලංකාබේ කොවිචනතාව අතර බරපතල ගැටුවක් බවට පත්ව තිබෙනපා. රසාහිනික පහර පාවිත්‍යය මීටර් ප්‍රධාන හේතුව බව පෙන් පාතු ජනාධපතිතුමා. එම පොහොර ආනයනේ අවමකිරීමට මෙන්ම, කාබනික කෘෂකර්මාන්තය තිරිමත්කිරීමට රජය ක්‍රියකර ඇති ආකාරය සඳන් කලා. මෙිමක්‍රියාවලිය පුළුල් ඇගගේීමට ලක්ව ඇති අතර, ඊට විවේචනසා විරෝධතාද එල්ලවී ඇති පව ජනාතිපතිතුමාකයා සිටියයා. අද ජීවත්වන සලුතිනා මෙමහිතලේ භාරකරුවන් වන්නේ අනාගත පරපුරවෙනින් පවයි ජනාතිපතිතුමා පෙන් වදුන්නේ. සෞඛයා අප තවුරු කිරීමට සිලතිනා එක්ව කටේතු කළේතු බව ජනාතිපතිතුමා අවධාරණය කළලා. සාමහිකත්වෙන්සාහ සහයෝගෙන් මේ ඉටුකරන්නේ නම්. ජනතාවටසාහපුතුබයට ධනාත්මක වනිසක් උදාකරදීහකි පවයි ජනාතිපතිතුමා කියයා සිටිය. අමාත්‍යමහින්දමර වීර පරිසරමතැශවලේකම් විශෂට්වෛද අනිල් ජසිං යන තරු සහ එක්සත් රාජතානයේ ශ්‍රීලංකා මහකොම සාරි සරෝජා සිරිසයට මහත්මේද මෙම සමුළුව ඇමතුවා කොරනාා මර්ධනය සඳහ වන භූස්ත එන්නත ලබාදීම අද ආරම්භ කරුණා. භූස්ත එන්නත ලෙස සියලු දෙනාට ෆයිස එන්නත ලබාදන බවයි රාජ්‍යමාත්‍යය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. ඒතිහ, நව කரோனாா பிர්‍රபதேය සம்பந்தின்ன் ஸ்றிடංக்காவ தடி அவධனயின்டியாக்கරன பவ சௌ ஷே පවசனவா. රුණන සාධතයන් පන්සේ හතලිස් දෙදනකු ඒ ඒතිනයේේදී හඳුනාගත්තා. එය අනුව සමස්ථාසාධතයන් සංඛාව පලක්ෂ හතලස් එක්දහ සැත්හඇතු වනක් හතර දහස් පන්සේ තිස් දෙදනකු රෝහල් වල සහ නිවස්සවල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුේ ලබයිති සමස සං්‍යාව පලක්ෂ දොළොස්දහ සත්්‍යයානු අට. මුලදී දිනකට රෝගීන් සීය එකසිය පණහා අඩුවච්ච කාලයක් තිබුණා. අද වෙනකොට තවම රෝගී සංක්‍යාව පන්සිය ගනන්වල දැන් සතියක් එක හමරත් තිස්සේ එහට මෙහැටවෙමින් පවතින්නේ ඒ කිය අන්නේ රෝගගේ අඩුවීමක් දක්නට නෑ මේත් අත්වය මේ සංචර්ණ සීමත් එක් ඒවගේම මේකට අදාළවතියන මගුල් ගෙවල් මරණ ගෙවල් උත්සව මහජන ඒකරාසිවීම් සියල්ල මේකට බලපාල තියෙන බව පැහැදිලි ඒ නිසාම තමා අපි සේල දෙනාගෙම ඉල්ලා සිටින්නේ අපි නැවතත් අපි අර පරණ ලොග්ඩවුන් ක්‍රමවේදයට යන්න සූදානං වෙනවාද නැත්තං රටක් හැටියට සමාජයක් හැටියට ඉදිරියට යනවාද කියන එක තීර්ණය කරන්න පුළුවන් වෙන්නේ අපි ොතේ ව කීමෙන් හැසුරනොත් පමණයි. ඒත් තිහ ප්‍රවේදය සහෙන් ලවපුා ොහ රටවල් දඩ අවධානයෙන් පසුවන අතර ශ්‍රීලංකවද පිබඳ නිරන්තරයෙන් විම සිලිත්ව ක්‍රියා කරන බව විශෂක්න වෛ්‍ය හේමත හේරත්මතා පවසනවා. එම වෛරසය ක්‍රියාකරන ආකාරය අනුව ගත හැකි පාලන ක්‍රියාමාර්ග මොනවාද කියලත් ඒ විසින් අපිට උපදෙශ ලබා දෙනවා ඇති. ඒ අනුව අපිට කළ හැකි උපරිම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යන්සයේ විසින් නිර්දේශ කරනාවක් රජයට හජය මගින් එම නේර්්‍රේශ ක්‍රියාත්මක කරාව. මේ සම්බන්ධයෙන් පූර්ුව නිගමනයකට එනවාට වඩා හොඳයි වඩාත්ම හොඳ දත්තයි ආශක්‍රතව තොරතුරු ඉදිරිපත් රීමට ඒ සඳහා තවම කල් වැඩී. නමුත් ඉදිරියේදී සමටාද දව සඇතුලත මේ පිළිබඳව විස්තර තම නන්සෙලා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් වේද. ම්‍යතර කොෝන අර්නයද. බන බස්ට එන්නත ලබාදීම අද සිට ක්‍රාත්මකයි. සෞඛ්‍ය සේවකින් ආරක්ෂක අංශ ඇතුළු කොෝනා මර්තනය සඳහා රීජුව සබන්ධ වන ඉදිරි පෙළ කාර ම්ඩලවලට එන්නත ලබදීම කොළමජාතිකරහල රිචුවේ ළමරෝහල ඇතුළ ප්‍රධහන රහල්ගේේකදීමෙන්ම යුදහමුදාරෝහලේදීද අදසිදු කරෙනනවා. යුදහමුදාරු හලේදී එන්නත බාදීම කඩුතුස්වාපැලීමට, යුදහමුදාාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිිල්වාමහතා පැමිණ සිටා. මෙරට භාවිත කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව එක්කෝටි පනස් පනලක්ෂ හතලස් අටදහස් අටසසිතිස් හතර දෙනකු ලබාගෙන තිබෙනවා. දෙවන මමාත්‍රාව ලබා කිෙනැති සංඛ්‍යාව, එක්කෝටි තිස් හතරලක්‍ෂ හැට දහස් සනූ දෙකක්. සංචරණසීමා ඉවත් කිරීමත් සමග අන්තර්පලාත් ප්‍රවහන සේවා අද ආරම්භ වුණ, බස් සහ දුම්්‍රිය සේවා මෙවන විට ක්‍රියාත්මකයි. ට ලංගම බස්රත නෑතුම්පලේ සහ පෞද්චලික බස්රත දහනය සිදනාකාරය පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. අපි ආවා පිටකොටුව බස් නැවතුම් පොලට. අද මේනකොට දුරගන්ස්සවා බස් දහවනය ආරම්භ කරලා තියෙනවා එතකම අප දකින්න ලැබුණ දෙත්තමයි මගේ ජනතාවගේ වෙනදට සාපේක්ෂව ලොකු අඩුවක් තිබුණාද. එවත රක්නෙමයි පැමිණි ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි වකිනාකාරයක්ත් අපට දකින්න හැකියාව ලැබුණ. එවගේම මෙචර දවසක් වහන දාල තිබුණු මේිපුංචි කඩවල්ටිම අවතේ පුචි කඩවල්ටක ඇරලලාඒ ව්‍යාරිය කටයතු ජනතාව හිමස් වරවේ ආරම් කරති නාකාරයක්ත් අපි දකින්න හැකව ලැබන ො යටටයි සංචරයක. මාස හයක කාලයකට පසු පලාාත් අතර සංචර්රසීම යේ අවසන්වීමත් සමක අන්තර් පලාත් ප්‍රවාාහන සේවාද අරම්භකිරුණා. පලාාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රහණසේවා ආසනගත මගින් සඳහා පමණක් ක්‍රියාත්මක යුතු බවට සෞඛ්‍ය මාර්කෝප දේශත නිකුත් කර තිබෙනවා. ලංගම සහපෞද්ගලික බස්වත සාමාන්‍ය කාලස්ථානට අනුව ධාවනයට කරැති බව රාචමාත දෙලුම් අමුණුක මතා පවසෙනවා. සියලුම්ම ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය කාල සටහන් අපි දාවනය කරන පළත් අතර සහ පලත් තුල ලංගම සහ පෞද්ගලික බස්නත සියල්ල ධාවනය කිරීම සඳ අපි මේවුට අවසරේ ලබල දිල තියනවා පෞද්ලිකාන්සේ අප ඉල්ලනො තුමාල්ලගේ බස්වතත් හැකි ප්‍රමාණයක් දාවනය කරන්න එක ඉල්ලීම අපි කරනවා ඇම ලංගමත් බස්තත හයදාක් අපි නිර්ධාවනය කරන්න වශස සියලු කඩයුතු සූධානමින් තියෙන. විශේෂයෙන්ම අපි සියලුම බස්හිමියන්බ විශේෂෙන්ම ඉල්ලන්නට අවශ්‍යයි අනි වාරෙන්ම ආසන ගත මගේ සංකාවේ නීතියට ගරු කළ යුතුයි. පලාත් අතර බස්වත දාවනය ආරම්භ විවත් සමක අදනදී කොල හා අදස්සන ප්‍රදේශ වැසක මාර්ක තද බදයක් දක්නට ලැබුණා. ප්‍රවාහන සේවා ආරම්භවීම සම්බාන්ධයෙන් මකින් දැක්කවේ මෙවන් අදහසක් අපි ගමේ යන බදුල්ල සන්තර්සය බස්සක දෑම තර. අපිට නකොන්දයි දුරගමන ගේලෑමකට අපිටවොදයි. අපි ගඩාත් සන්දෝසයිි අන් පර්තික ටනවා ම අපි සල් දවන්න ම දනකින්නවාද. අධවේගේ මාගගේ බස්වත දාමනේද මෙමව විටෙක් ප්‍රියත්මකයි. අද දින දුම්්‍රියගමන්වාර එකස පනස් දෙකක් පමන ක්‍රාත්මක බව දුම්රියේ සසාමානතිකාරවී දම්මික ජැසුන්ද මහතා පසෙනවා කෙසේ වෙතත් ප්‍රධා මාර්කය තිබූ සංඥා ිඳවැටීමමක්කේතුවන් උදැසන දුම්රේ යම් ප්‍රමාතියක් සිද ූපවයි එමහතා සඳහන් කළේ. අන්තර්පලා දුම්්‍රිය ධාවනික නවසල් ලැබීමත් සමඟ අදදින දුම්රිය ගමන්වාර එකසි පනස් දෙකක් පමණ ක්‍රියාත්මක වෙනවා ප්‍රධාන මාර්ගයේ සිද්ධූ සංඥා බිදවටීමක් නිසා යම් ප්‍රමාධයක් සිදුනා දුම්ර පැමිණීමේ මේ වන විට එක යම්මට ය අතත් කලතින දුම්රි ධාව සිද් වෙන ඉදිරියේද ලාලපොත්තුනවා මගින්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන මේ වැඩදිවුණි කිරීම ඔ මින්ගේ ඉල්ලා සිටින්නේ දුම්රිය නි ලෙස තෝරාගෙන දබදයකින් තොරව දුම්රිය භාවිත කරනු ලෙස තුංව නිදා වෙන විට යපනය සහ ලදක්වා දුරිය ආරමි බලාපොත්තු ව. දී පාල ත්සවයට සමගමීව ඉතා කඩිනමින් දුරගමන් දුම්රිය ධාවනකරින් බලාපොරත් යාපනයටයන් රේ නෑද බදුල යන්න දස කියන්නේ කෝච්චන යද කගන්න දුම ම අපේ පහසු ර්ගය ල අඩුපීඩන කලාපය තවරටතුන් ශ්‍ර ලංකාව ආශ්‍රිතව ස්ථාන ගතව පවතින බැවින් ප්‍රදේශ රැසකට මිලිමිටර සියම වූ තද වැසි ඇතිබන පව කලගුණු විද්‍යා දෙපාර්තමේතුව පවසනවා. මතර අයහපත කාලගුණනෙන් බදුල් දිස්ට්‍රෙකේට, වැඩම්ම බලපෑමක් එල්ලව ඇති අතර, පොද්ගලීන් දෙදහසකට ආසන්න පිරිසක් අවතැන් වසිටිනවා. බස්නාහිර සබරකමුව මධ්‍යම වයිබ සහ වූ පලත්වලත් කාල සහ මාතර දිිත්‍රික්ක වලත් ඇතම් ස්ථානවල මිමිට සියය එක වූ තද වැසි ඇතිවන පව කාලාලකුණු විද්‍යාපර්ත්මිතුව පවසනවා. වැසි සමඟ තද සුලන් සහ අකුණු අනතුරද සිදුවන බවටයි දැනුවත් කරෙන්නේ. මේ අඩු පීන්න කලාපය දිවේනයේ බස්මාහිර වෙල්ලබට තීරට ඔබෙන්න්තියෙන ගැමරු මුහදු තීරවලතමා. දැන්ටේ මේ තත්ත්වයට තේ දිවවෙන්න තුළ. ඕනෑම අවස්ථාක වැසිහ කිගුණු සහිත වැසිතත්ය නිර්මාණයනො ධර්මක තද වැසි අපපේක්ෂ කර වවස්්‍යයා. මේ හෝ රාත්‍රිකාල ංකසන්තුරේ ඉන්නම් උත්වල මහරහා පොතුවිල් දක්වා යන වෙල්ලබට තීරෙන ඔබේෙන්තියන ගැමරු සහ නොගමරු මුහොත්තේවල කින්කඩ වැසි හෝ ගිුණු සහිත වැස්තත්වයන්නේ මනය වෙනවා මේ මෝද සීමාව තරමක් රලවීම හැකයාවත් තියෙනවා. අධික වශාවෙන් බදදුල අධිස්ත්‍රිකේටය දැඩි ලපෑමක්කිලි විබිෙනපා. හාලියල වැලිමඩ ඇල්ල බදුල්ල හල්තුමුල්ල කොනාත්ොට සහස්සරයන ප්‍රදේශලයකම් කොටශ්ල පවල් හාරිසියසුත්තුරකටඇත් පුද්ලන් එක්දහසම සෙති හතර දෙනකු අවතැන් වවිසිටින. මෙවැන විට පුදගල මේයම් දෙක්ත වාර්තාාව ඇති බව මදුල්ල දිස්ත්‍රික් අප දසාහන සේවා සංවර්තන ිතාරිවරයා සඳන් කලා නිවාස තුන්සිය හතලෙස් දෙෙකට අර්ධාන සිදු විට වෙනවා. අවතන් ජනතාවට සහන ලපාතීමආරම්භ කරඇ බයි දිිස්ට්‍රික් ලේකම් කාරලේ සඳන් කරන්නේ. මේ අතර ලෝක ප්‍රසිද්ධ දෙමෝදර දුම්්‍රස්ාන රල් ගැටේ ආශිත කඳුප්‍රදේශය නායාමට ලක්වීමෙන් උන්ඩට දුම්රිය මාර්ගගේ ගමනාගමනෙට බාධඇල්ලවීති වෙන පවා. දුම්්‍රිය මාර්ගීයට විශාල ගල් කඩවෙටි ඇති අතර මාර්ගය යතාතත්වයට පත්කිරීමට දින කීපයක් කතවන බබයි දුම්රිය පලතාරින් පවසන්නේ. වික්තවරයා ජලාසේ සිදුකළ නවීකරන්න කටයතුරින් පසු පළඹුවට වාන්ැමීම ආරම්භවීති වෙනවා. පියල් ලියන එක්දහ හාරසයක් පය කරමින් මෙම නවිකරන කටයතු සිදු කරනු අතර. නවන දුරස්ථපාලන ඒක හා භූකම්පටමාන සවිකිරීමද ඊට ඇතුලාත්. අමත්‍ය චමල් රජක්ෂමතා විික්ටෝරියයා ජලාශයේ නේක්ෂය කිරීමින් පසු වත්මන්තත්වය පිළිබඳ සොයා බැලවා. අයපත් කාලකුනින් උතුරු පලාතේද පහත්මින් බොහොමයක් චලෙන්න්යට වී පවතිනවා. සුළු වාරි මාර්ග අරතය පවතින සියලු ව පිටර්ගලා ඇති අතර වගබිම් බ්‍රැසකටද හානි සිදුව ඇති බව ගොෝජනතාව පවසෙනවා. රත්පපුර දිස්ශ්‍රික්කේට අද හැුණනු අධික වර්ශාවත් සමඟ මාර්ග රැසක් ජලයෙන් යටවිිමේතවෙන් ගමනාගමනයට බාතා එල්ල වනා. රත්නපුර හංගමුව හර හා කරවිට මාර්ගය අලුත්ක ටේපදේශයෙන් මීටට පන්සියක් පමණ ජලයෙන් යට පවතින පවයි අපවාර්තාකරුවන් පවසන්නේ මේ අතර කලුකගේ ජලමටබඳද පිතාරමට්ටමට පමිණිතිබෙන පා ක්ාන ග පිතාර් කලි හතුවන් නිවිති කල ප්‍රදේශීත පත්බිම් රැසක් චලය යටවී පවතිනවා නෙවිතිකල යක්දහිවත්ත පාතකට හංකමූ ආදේප්‍රදේශවල මාර්ක චලෙන් යටමිම් හේතුවන්, ගමනාකමනය සම්පුර්ණෙන්ම ඇනහිතතිබෙනවා. ඒ ට ාතිකොනගේ පේෂ අයතනයේ නිකුත්ක ති නිවදය අවදලට වලගෙන බදුල දිිශ්‍රගේ පසර රදේශයටත් කැකල දිස්ශ්‍රගේ අරනායක ්‍රදශයටත් නායම් අද එක නිවදන නිකුත් කල තියනවා මෙම ප්‍රදේශල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධහනින් පසුුවීම තාමත් වැදගත්වවා. ඒදනද වර්ශාසයි තත්යන් රසක්ක පිට වාර්තාාවන හත්වෙන් වාන්දරටු කහිපයක්ක් විෘද්කිරීම සිදන පහල වාරි කලාපවල සිද්න ජනතාව මේ පිබඳ විමසිල්ලෙන් පසුුවීම ඉතාමාත්ම වදගත්වනවාම එක හට දුරකතනන් කිය වටයි. හත රම ාෂ ීත්වෙන් ජනතාවරට සබන්ධ වන ළන් මෙමනි ත ත් බරගන ග ්‍ර ොල තු ර ප රුව ෙම ශ ද පරන ානගත්ත කල ජනතවර ෂ ප්‍රද ේවාාව සැ ද බවා. එක රටක් තුළ එක නීතියක් ඇතිකිරීම සඳහා හැකි සෑම කැපකිරීමක්ම සිදුකරන බව පුූජ්හ ගලගඩත්තේ ඥානසාරස්වාමින්න් වහන්සේ පවසනවා. එකරටක් තුල එක නිතියක් සඳහ වන ජනාධිපති කාරිසාධක බලකයි කාර්ය භහරය පිළිබඳ දනවත්කිීම ප්‍රථම මාධ්‍ය හාමමුුව අද පවැත්තුනේ ජනාධිපතිමාතිිකේන්ත්‍රේී. ඒ. වෙබක්ස්තාාක්ෂණය ඔස්සේ. ති අහස්සක්මින් පෝච්ච කල ගඩත්තේ යනසාරවාමන් වහසේ පෙන් පාතුන්නේ ජනධිපතිතුමා ලබාගත් ජනවරමට ගරකරමින් දැන්වත් එක නීතියක් ගැනීම සඳහා සියලු දෙනා කැපවී යුතු බවයි. සුළු ජාතියක් නොමැති බවත් ඇත්තේ එකම ශ්‍රීනාංක ජාතියක් බවත් රට ගොඩ නැකීමට සියල්ලන් කැපව යුතු බවත් ඔන්හන්සේ මෙහිදියාවව දහරන්නේ කලාබ පිළබඳද වැඩිදුරොත්ොරොතුරු අපගේ රාත්‍රී ප්‍රධහ් පෘත්්‍රවිකාශයෙන් බලාපොරොත්තු වන්න. විදේශව මාතය මහචාරය G. පරිස් මහතා ශ්‍රලංකාව සම්බන්ධ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳ විදෙස් නියෝජිතන් සම්ග සාකට්්‍රා කළා. ඒ කේම්බ්‍රජ් ශ්විද්‍යාලයේ ජීසිස්ොලජ් හිද ශවලකාව සම්හන්ධ මෙමල් සාකචාව සහා විවතුන් කිහිපදනෙකුම එක්වසිටියා. විශෂෙන් ඔු නීති ශේෂ්‍රයේ ප්‍රවීණයන් වනාත්‍ර ඔවන්ගේ අදහසා යෝජනා සම්හන්ඳෙන් අමත්‍යවරයා සිය ප්‍රසාධය පල කලා. රජකී උපදේශක මහචාරය ශ්‍රීීමත් අයිවන් ෝරන්ස් රජිකය අධිකරන සභිහා උපදේශක ශ්‍රීීමත් රප ජක්සන් ය මත්වරුන් සහ රජිකී උපදේශක මහචරයවරුන් කකිහිප දෙනෙකු මෙම සකචාවට සහභාක වනා. අනතුරුව අමත්‍යවරයා රාජකී ූපදේශක ඩැනියල් බ්‍රණන් සම්විවරයස්සහ, ඔස්ට්‍රලියාවේ හිටපු විදේශමාතිහා, එක්සත් රාජධානයේ රාජ නීති ප්‍රතිපති සම්පාදකවරුන්ගේ ජතියන්ත්‍ර විද්‍යාලේ අත්‍යක්ෂ ඇලෙක්සන්ඩ ඩව්න යන මහල්තුරුන් ලන්ඩ නේදී හම වී සාකච්ඡාප පවැතුූවා. ලංකාක පොදන්නන් පෙරමුණට ජනතාව බලය ලබා දුන්නේ සවභහක්ගේ දැක්ම වැඩපිළිවෙල ක්‍රාත්මක කිරීමට බවත්. එතුළ හෞුල්කාර පක්ෂවලට පෞද්ගලික න්‍යයපත්‍රවලට ඉඩක් නැති බවත්. එහි පාරණ ලේකම් ්‍රේනුක පෙරේරා මහතා පවසනවා. ස්වාධින රූපවාහින හත් පෙනි පෑය වැඩ සහනටක් පෙමින් එඒ හතා මේ බෞ ප්‍රකාශ කලා. ජහපාලනආන්ඩුවර් නිදස් පහලවේ මැතිවරණට ගිහිල්ල නුකැලපෙන දේශපාල කණ්ඩයම් යම් තරක ලපා ගන්නමින් නපු ගමලක අවසානය සහන් වවා. තිදස් දානේ නම්බර් ජරධිපතිවරනන්නේ ජාධපතිවරනය පොත්ත අඩුවරගෙන රුි කහමරක් දෙක් කිට්වෙන්ෙකුට රෝධ දෙක දෙ පැත කරකට ගන්නවා.ඇවිීද මතතියන ක්ඩායම් එකතුනි අපි වෙෙන් වෙලා යන්න ඕනෙමනං ඔයා ගීගා වරමුණ තවරු දෙකතුනකින් වෙන එකක්නං. ය ඒ සැලස්මටවා යනවනං ඒ අපි කොච්චර දේවල් කතා කළත් තේරුමක් වන්න පුද්ලි නයායපත්‍රයක්වාට යෙනවා වෙනවා ඒට යනමනි පට ජනතාව බලයදුන්නේ ජනාධිපත්තුමට හා පාලිමේතුව නියජනය කර සියල මන්ත්‍රීවට බලය දුන්නේ. සවබාගේ දැක්ම වැඩ පිළිට ත්‍රාත්මකර. ොටතු ලක්කුණට න්දය පාච්චක ඒ සඳහා. එදි ඒ නිසා ඒකෙන් පිට අන්ඩ කාටවත් පුුවකමක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම කියරකිෙන වනෙමයි ඒ නිෝජනය වෙන්නේ දෙදහස් පහලව මහ පවාදීම කරපු. මෛත්‍රපාල සිරිසෙන ජනාධීපතිවරයන මේවා අම්මත්තක කරලා. රජියඉන්නේ කොළහක් රජයට විරුද්ධයි කියලා මතයක් හදන්ඩ ගියාට ඒ අපිට ඒතරග අදාල නෑහ. යට තුනක චන්ද බලයක් ලබාගත් පක්ෂිකත මෙරටඒ සංවර්තනය අක්‍රිය කිරීමට වත්මන් රජය ඉඩ නොදෙන බවද. රෙනුක පෙරි අමහතා මෙහිදී පවවාසිටයා. අපි රට දෝහි වෙන්න නෑ. ටේ සම්පත් විකුණන් එන්නහ. යගදන බලාකාරය පිළිබඳව කැිනට මන්ඩලේ ඒට පසේ අඔය රැස්වීමට කලින්දවසේ පක්ෂණනායකසා කචාවත් නහට වලියට බැහලගගේ. එමනන් එදා නතිපත්තුමට කියන්න තිබා සිට හතලේ කොටස් විීමගෙන පශ්නයක්නෑ. එලියට බහලා ජනතා මුක්තේව ෘ සමවිතව ෘත්තය දීලා දුලියම නැති කරනවා මෙයටටේ විදුලිය නවත්වන කියළ කවද කතා කරන්නේ හඩුවෙල ප්‍රදේශ සභාවය හිටපු ජනතවිත මත්‍රීවරය ගුරු සංග කරනෙ කවද ගුරුදෝෂණක කියෙන් කවද හින්ද ජයසින් ජනතමක්වේ පලත්ස මන්ත්‍රීවරයා. විටන්ගේ වද හ ක් හකර ර ල ප දවර දක ස් ද මාව අල්ලගන උද්ගෝෂයද රට ොනතරම් බර මත ඇදවද උමාවව පලා පාල මැතිවන ොට න ගහ . අද පන ජලන හැකිකල උමව ගවට යනමද නම කර මේ සියට තුන්නක චන්දයක් මේ රටේ තියන පක්ෂයකට මේ රට අක්්‍රය කරන්න දෙදනවාද. හිටපුූ නාවි හමුපති අත්ිරල් ලිට. වසන්ත කරන්නා ගොඩ මහතාට එරහි අධිච්චෝදනා ඉවත් කර ගැනීමට හේතුව කාරණාඩංගූ රහසිගතවාර්තාව හෙටදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභ්‍යාචනාධීකරණය නීතිපතිවරයාට නියෝග කලා තරුණයන් එකොස් දිෙක වූ පැහරගෙන ගොස් ගාතනෙක් කල බවටබන නඩුවේ වෙද්‍යිකරුවක ලෙස නම් කරෙටත්න, වසන්ත කරන්නකඩ මහතාට එරහි අධිචෝනා ඉත් කර ගැනීමට නීතිපතිවරයා පසුගේතා තීරුණ කලා. එම තීරණය බල රහිත කිීම රේට් ආචඥාවක් නිකුත්ක ලෙස ඉල්ලා ගුණු කර පෙත්සම අභ්‍යාචනාතිකරනය හැමුවේ අදකැඳ පුවාා. අතුන දැන් ව බව කියන තරුණමයගේ ඥාතින් පිරිසකුයි පෙත්සම ගුණු කරතිබනේ. නීතිපතිවරයා වෙනුවෙන් පි සිට අත්‍රේක සොලස්චජන්වල් නෙරල් පුල්ලේ මහතාඉල්ලා සිටේ කරන්නංකුට මහතාට අදාළ අධිචෝදනා ඉවත් කිරීමට හේතු වූ රවාසිකත වාර්තාව අධිකරණයට ඉදිරිපත්කීමට දිනයක් ලබාදන ලෙස. යනුව එමවාර්තාව හෙට දින ඉදිරිත්ක ලෙස නියෝග කල විනිසුරු මනුල්ල පෙත් සම්විභාගගේට අවසර දෙන්නේේද නැද යන්න තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනේ පසුව දැනුන්තිෙන බව සහන් කළලා පුවත් කිහිපයක් කෙටියන් දකි දැ. ්‍රීලකාන්නි දහ පක්ෂේ නුවරලියද ශ්‍රක් න්තා තරුණහා ගුබලමඩල පහිටවීම නුවරලීදී සිදු කරුණා. ඒ පක්ෂයේ ජේෂ්ප සභාපති අමාත නිමල් සිටි පල්ද සිල්ව මතාගේ ප්‍රධානත්වෙන්. පසුගේ රජ සමය ඇති වූ මතකටුම් හේතුවෙන් පාක්ෂකන්ට සවේ කිරීමට නොහැකි වූ බව අමා්‍යවරයාමය හදී සහන් කළ. සිනමස්සක්විති ගමිනි ෆොන් සේකා මහතාගේ දහත්වඩ ගුණ සමරුව වෙනුවෙන් ලේදන්දීමේ පින්කමත් නරහෙන් පට ජන්තිකරදිර පාරවිලයන මධස්ථනීදී පැත්ව. මෙර මෙම පින්කම සං ධනකරුණේ හය වන වරට බවයි සංවිධහක මණඩලේ ැඳමුන්කරු ශක සැනරත් මුදලගේ මහතා සඳහන් කළේ. කලාකරුවන් හත්‍ර දෙෙකට සම්මාන ප්‍රධානයදම හිදී සිදු කරනා. කලාකරුවන්නතුළ පිරිසක් මවස්ථාවට එක්ව සිටිය. ටල් ල් තන්ගේ එකසිේතිස් පසන ගුණ සමරුව වෙනුවෙන් උත්සවයක් කොළඹ ආනත වි්‍යාලිය කුලරත්න ශලාාවේදී පැවැත් වනා. උත්සේ, ප්‍රාන ආරාධත්‍යාවූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභවය සහපති ජෙෂ් මහචාරය සපතාමරතුග මහතායි. විදුහල්පති එම් කියීර්තිරත්නමහතාගේ මඟ පින්වීම අරතේ මෙම උත්සවේ සංවිධාන කරති වනා. රනංීතවේදයක වන ජගත් රස්්නායකගේ ගේ පදහා සංගීත නිර්මාණයෙන් සුසඳ මල්සරෝගීත සමමුච්චය අන්තර්ජාලයට මුදහැරම කොළමදී සිදු කෙරුණා. මින් එක්ගීතයක් ඔහු විසින්ම ගායනා කරනු ලබනත්ත්‍ර සෙසෝගීත විශාරද නන්දා මාලිනේ කීර්ති පැස්කවල් ිමල්ජයකොඩි සහර්ෂණ දිසානා ැන ශිල්පී වින් ාරු ලබවා උත්ව පැත්වන රජයේ ප්‍රෘති පාර්තිමේතුවේ අධිරේක අධ්‍යක්ෂ නරල් ි රාජ පක්ෂහ තගේ ප්‍රධනත්වයෙනනේ. රස්්නායක මහතා උපන්දි සැරීම හිදේ. කෙරුණා ඒත්මකින් මධ්‍යන ප්‍රෘති විකාශය නිමාව පත් වනවා. පොසරකයි පනස් පහේ සිට අපගේ පයන් පැපොත් විකාශයේ බල පොරොතු වන්න ඔබට සුබ දවස.